हाई वीवर्स गोडा कालगट पासे बाकमुनाल के यूट्यूब चैनल लेके आलू तेम्मे रिलीज होना सीरीज तमाय बाला नहा दाने सीरीज के नाम की वो वेनिसडे एडम्स सीरीज के टे यान नकालीं पुंची इंट्रो का दे नंग ऐतत में मैं सीरीज के दे एडम्स फैमिली की ने कॉमिक बुक के यूज कला तमाय आरंभी इन्ने ऑलरेडी में कॉमिक बुक के यूज कला टीवी सीरीज ये वाके में मूवीज टाइम तारांती नो ये वाके में ऐतत में मैं सीरीज से कटे द एडम्स फैमिली के गुड़ा कैरेक्टर्स लाइन नो है बे एक में का मेन कैरेक्टर में पुंची कला वेनिस्टे एडम व वितरक यूज कला तो मैं सीरीज से कारांती ने माम बालप विदिते में सीरीज के पुंची गाती अतीनो एक में स्पेशल में देव कांते की वो पारानम बैटमैन मूवीज के गाता डायरेक्टर टॉम बर्डन तमाय में सीरीज से कातारांती ने मेटी कहती नहीं थे इन अंग एक मंट में वेनिस्टे सीरीज के एपिसोड नंबर वन ने कटे यंग वेलकम टू बाकमोनेल के एपिसोड स्टार्टिंग के आपे मेन हीरोइन वेन है वेनिस्टे तो मैं पेन नाने नॉर्मली काते का तो ये कथा कराना है यालो एक किला कावरुत ने वगे मुगुड़ा रूडली इन्नल लामे इस्कोले इन्न लामाई टिकात गोड़ाक आमुत विदेट बालनकोट केलिम्मे आगे लोकर रेक ओपन करना आपे वेनिस डेट पुंची लामेक पालने आट वैटेनवा मे विदेट गेट गाला हिरकला थीन पुंची कोला वेनका उरुतने में वेनिस डेगे माली බයවලා ඉන්න නිසා මේ වැඩේ කවුද කරේ කියලා වෙනිස්ඩේට කියන්නේ නැහැ. හැබැයි වෙනිස්ඩේ මල්ලිගේ අත අල්ලපු ගමන්ම ඒ විෂුවල් ටිකක් පේනවා. ඒ විෂුවල් වලින් ඇත්තටම මල්ලිට කවුද මේ විදිහට වද දුන්නේ කියලා දැනගත්ත වෙනිස්ඩේ මල්ලිට ක්ලාස් රූම් එකට යන්න කියලා කෙලින්ම එතන තියෙන පූල් එක ළඟට යනවා. වචනයකවත් කතා කරන්නේ නැති වෙනිස්ඩේ ඒ බෑග් පුරවලා ගෙනාපු පිරානා මාළු ටිකේ පූල් එකට දැම්මම ඒක ඇතුළේ ඉන්න කොල්ල ටික බයවලා දුවනවා. මල්ලිට වද දුන්නේ මේන් කොල්ල එතනින් පනින්න හදනකොට ඌ අල්ලලා පිරානා මාළු ටික කනකොට එතනින් කට් කළා වෙනිස්ඩේගේ අම්මයි තාත්තා එක්ක ඉන්න විදියට පෙන්නනවා බලදි ස්කූල් එකේ ආව ඩිස්මිස් කරලා ඇත්තටම වෙනිස්ඩේගේ මේක 8 වෙනි ස්කූල් එක මීට පස්සේ මේ වගේ ස්කූල් වලට දාලා හරියන්නේ අපි ඉගෙන ගත්ත නර්වස් ස්කූල් එකට මෙයාව දාමු කියලා දැන් අම්මයි තාත්තායි දැන් ඒ හොස්ටල් එකට එක්කන් එනවා මේ වෙලාවටම කැලෑව ඇතුළට ට්‍රෙකින් යන්න ආපු කොල්ලෙක්ට මොකක් කරි සතෙක් දරුණු විදිහට ඇටැක් කරන විදිහට පෙන්නනවා. දැන් එතනින් කට් කරාම ඔන්න දැන් ස්කූල් එකට ඇතුළු වුණාම ප්‍රින්සිපල් වීන්ස්ව හම්බ වෙන වෙනිස්ඩේගේ අම්මයි තාත්තයි මෙතන. වීන්ස් කියන්නේ ඇත්තටම වෙනිස්ඩේගේ අම්මගේ හොඳම යාළුවෙක්. ඒ කියන්නේ ක්ලාස්මේට් කෙනෙක්. එයාලා දෙන්න අතර හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනකොට මේක වාගේ 9 වෙනි ස්කූල් එක මං හිතන්නේ අන්තිම වෙනකම් මෙහි ඉගෙන ගන්න පුළුවන්. ඔය වෙනුවෙන් ගොඩක් අමාරුයි තමයි ඇඩ්මිෂන් එකකුත් තරම් තියෙන්නේ. ඒ නිසා දඟ කරන්න නැතුව මීට පස්සේ මෙහි නවතින්න ඕන කියලා වීන්ස් ප්‍රින්සිපල් කියනකොට ඔයාලා කියන විදිහට මං වැඩි කල් මේ ඉගෙන ගන්න නැහැ කියලා ගොඩක් රූඩ් විදිහට වෙනිස්ඩේ කතා කරනවා. ඒගෙන වැඩි හිතන්නේ නැති වීන්ස් එයා නවතින රූම් එකට ගිහින් පෙන්නුවම එයාගේ රූම්මේට් හැටියට ඉනිඩ් කියලා යාළුවෙක් ඉන්නවා. මේ කෙල්ල ගැන කිව්වොත් ඕනට වඩා කතා කරන කලර්ෆුල් විදිහට ඉන්න වුල්ෆ් කෙල්ලෙක් කට් කරාම වෙනිස්ඩේව එක්කගෙන ස්කූල් එක ඇතුලේ පුංචි රවුමක් එක්කන් යන ඊනින් මගේ අම්මත් මේ ස්කූල් එක ඉගෙන ගන්න එක්කනේ කියලා එතන දින ෆොටෝස් ටික බලනකොට ඊනිත් එයාගෙන ගොඩ අදේවල් වෙනිස්ඩේ එක ෂෙයා කරනවා. ඒක නෙමෙයි ඔයා අන්තිමට ගිය ස්කූල් එකේදී ළමයි දෙන්නෙක්ව මැරුවා කියලා ආරංචියක් ආව එක ඇත්තද කියලා අහනකොට වෙනිස්ඩේ එකට ඔව් කියලා කියනවා. ඒ වගේම මේ ස්කූල් එකේ වැම්පයර්ස් වර්වුල්ෆ් විදිහට වෙනස් වෙන්න පුළුවන් ළමයින් ඒ වගේම දිය කිඳුරින් මේ වගේ ගොඩක් අය ඉන්නවා. කට් කරාම අම්මයි තාත්තයි දැන් මෙතනින් පිටත් වෙලා යන්න හදනකොට තාත්තා ගොඩක් වරි වෙනවා වෙනිස්ඩේ මෙතනින් දාලා යන්න නිසා. දැන් වෙනිස්ඩේ එක තනියම කතා කරන යාගේ අම්මා මේ ස්කූල් එකෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මෙතනින් පැනලා යන්න හදන්න එපා. ඒ වගේම මේ ඩොලේක වගේ අතේම තියාගන්න පවර්ස් ටික වැඩි කරන්න ගොඩක් උදව් වෙයි කියලා කියනකොට ඒ දේ අතට ගත්ත අපේ වෙනිස්ඩේ සතුටු වෙනවා. හැබැයි ඒ දේ යගේ අම්මට පෙන්න ගන්න. අම්මා එතනින් පිටත් වෙන්න හදනකොට ඔයා කියන කිසි දෙයක් මං අහන්නේ නැහැ. ඔයා වගේ ෆැමිලි වමන් කෙනෙක් වෙන්න මං කැමති නැහැ. වැඩි කල් මං මේ ස්කූල් එකේ ඉන්නේ නැහැ කියලා සැර පාටක් දානකොට යගේ අම්මා දුකින් මෙතනින් යනවා. එතකොට කාර් එක පල්ලෙහැම් පන තින අතක් වැටලා ඒ ස්කූල් එක ඇතුළට යනවා. ඒ අතේ නම තින්. කලින් කවුරුරි මරණ විදියට පෙන්නපේ කොල්ලයින ස්පොට් එකට දැන් ඔෆිසර් ෂෙරිෆ් එවිල්ලා ඉන්නවා. ඒ වගේම ට්‍රැකින් ආපු කොල්ලගේ ඩෙඩ් බොඩි එක කෑලි කෑලි විදියට වෙන් කරලා තිනකොට මේක අනිවාර්යම මිනිසියෙක් වෙන්න බෑ. මොකක් හරි සතෙක් වෙන්න පුළුවන් මේ ළඟපාතම තමයි නවමෝ ඒ ස්කූල් එක තියෙන්නේ. මට ඒ ළමයිව තමයි සැකයි කියලා මේ ෂෙරිෆ් ඔෆිසර් කියනවා.
ඔන්න දැන් එදාර වෙනිස්ඩේ කෙල්ලව පෙන්නකොට මේ රූම් එකේ එයාටත් බාගෙට භාගයක් අයිතියක් තියෙන නිසා මේකෙන් භාගයක් එයා ඩාර්ක්නස් විදිහට වෙනස් කරනවා මේ දෙයට ඇත්තටම ඊනිඩ් කැමති නැහැ ඒ නිසා මෙයාලා දෙන්න අතර පුංචි ක්ලෑෂ් එකක් ඇති වෙනවා එතකොට මෙතනට ත්‍රෝන් හෙල් කියලා ටීච කෙනෙක් එනවා එයා නෝමල් මිනිස්සේ මෙයාලා වගේ කිසිම පවර්ස් මොකුත් නැහැ වෙනිස්ඩේ මං ඔයාව බලන්න තමයි මෙතනට ආවේ මොකද කරන්නේ කොහොමද කියලා අහලා වගේ මේ දෙන්නට ආයේ රණ්ඩු වෙන්න එපා කියලා දැන් නිදා ගන්න කියලා මෙතනින් පිටත් වෙනවා දැන් වෙච්ච හැමදේම හොස්ටල් එකේ වුණ දේවල් දැන් කට් කරාම ඊළඟ දවසේ ස්කූල් එකට ආප අපේ වෙනිස්ඩේ එතන රෝමන් කියන කොල්ලව පරද්දපු වියංකා කියන කෙල්ල ඕනට වඩා කතා කරනක දැකලා ඔච්චර කතා කරන එකේ මාත් එක ෆයිට් කරන්න පුළුවන්ද කියලා අහනකොට දැන් වියංකටත් තරහා යනවා බලද්දි දෙන්න අතර දැන් ෆයිට් එකක් ඇති වෙනවා මෙතන හිතා ගන්න බැරි විදිහට වෙනිස්ඩේ හොඳට ෆයිට් කරනකොට එතන ළමයිනුත් ෂොක් වෙලා බලන් ඉන්නවා අවසානයේදී දෙන්නම පොයින්ට්ස් එකට එක ගන්නකොට දැන් මැච් එක ඩ්‍රෝ වෙනවා ගොඩක් තරහින් ඉන වෙනිස්ඩේ අපි මේ ගාඩ් ගයින් කරලා මිලිටරි ක්‍රමයට ෆයිට් කරලා බලමුද ඉස්සෙල්ලම කාටද ලේ මාක් එකක් එන්නේ එයා තමයි මැච් එක දිනන්න කියලා මේ වෙනිස්ඩේ අහනකොට තරහින් ඉන වියංකත් මේකට ඕකේ කියලා දැන් දෙන්නම ෆයිට් කරනකොට ගොඩක් තරහින් ඉන වෙනිස්ඩේ එක තප්පරකින් මේ සුනාම යගේ මූනේ මාක් එකක් වැටෙනවා අපේ වෙනිස්ඩේ මෙතන මැච් එක පැරදුනාම දැන් හොස්පිටල් එකට ඇවිල්ලා ඒ තුවාලෙට බෙහෙත් දානවා බලද්දි වෙනිස්ඩේගේ ඉස්සරහා රෝමන් කියන එක කොල්ලත් ඉන්නවා මං කලින් හිටපු ස්කෝලේ ළමයි ටික මාව ඕල්රෙඩි කොන් කරලා තිනවා ඒ නිසාම මේ ස්කූල් එකට ආවා හැබැයි මෙතන ඉන්න ළමයිනුත් මාව අයින් කරලා බලනවා කියලා ගොඩක් දුක් වෙනකොට මේ ගැන වැඩි හිතන්නේ නැති අපේ වෙනිස්ඩේ එතනින් එළියට එනකොට උඩ තියෙන ස්ටැචු එකක් මෙයාට කෙලින්ම වැටෙනකොට ඒ දිහා බලන් අයින් වෙන්නතු ඉන්නකොට එකපාරම සේවියර් කියන කොල්ලා මෙයාව බේර ගන්නවා අපේ වෙනිස්ඩේට සී එනකොට යගේ ඉස්සර සේවියර් තමයි ඉන්නේ ඔයා ඔල්රෙඩි මට උදව් කරලා තියෙනවා ඒ නිසා මාත් ඔයාට උදව් කරා ඒ ටික ඔයාට මතක නැද්ද කියලා අහනකොට වෙනිස්ඩේ තරහින් ඔයා කවුද මට ඒව මතක නැහැනේ කියලා සැර විදියට කියනවා මම ඔයයි පුංචි වයිස්දේ හැංගි මුත්තන් සෙල්ලම් කරලා තියෙනවා මගේ ආච්චි නැති වුණ ෆියුනරල් එකට ආපු ඔයා ඒ මිනි පැටිය තුලේ හැංගිලා ඉන්න මාව එකපාරක් බේරගත්ත කියලා කියනකොට තමයි අපේ වෙනිස්ඩේට හැමදාම මතක් වෙන්නේ කට් කරාම අනිත් දවසේ අපේ වීන්ස් වෙනිස්ඩේ වේක් එකගෙන දැන් සිටි එකට එනවා ඒකට හේතුව තෙරපිස් කෙනෙක්ව හම්බ වෙන්න වෙනිස්ඩේ ළමයි දෙන්නෙක්ව මාරලා තියෙන නිසා යාට කෝට් එකෙන් ඕඩර් කරලා තිනවා මේ තෙරපිස් ළඟට එක්කන් යන්න කියලා ඒ නිසා තමයි වීන්ස් දැන් එක්කන් ඇවිල්ලා ඉන්නේ ඇතුළට ගිහිල්ලා ඩොක්ටර් හම්බ වුණාම කොච්චර නම් ප්‍රශ්න ඇහුවත් වෙනිස්ඩේ හැමදාම වගේ ගොඩක් රූඩ් විදියට තමයි මෙතන හැසිරෙන්නේ එතකොට ඒ ඩොක්ටර් ඔයා නවල් එකක් ලියන එක මම දැනගත්තා එතන ඔයා යූස් කරලා තියෙන අම්මා කැරක්ටර් වගේම අනිත් අය ගැන කතා කරන්න පුළුවන්ද කියලා අහනකොට මට රෙස්ට් රූම් එක පොඩ්ඩක් යූස් කරගන්න පුළුවන්ද කියලා දැන් ඒක ඇතුළට ගියාම එතන පුංචි ෆ්ලෑෂ් බෑක් එකක් පේනවා දැන් දවස් දෙකකට කලින් ඉතින් කිනේ අත කෙලින්ම අපේ වෙනිස්ඩේට තමයි හම්බ වෙලා තින්නේ මම මෙතනින් පැන ගන්න උදව් කරන්න හැර ඔයාට වෙන විකල්පයක් නැහැ එහෙම කලේ නැත්තම් ඔයා මේල් ලාච්චුව දාලා වහලා තිනවා කියලා බය කරාම ඉතින් අපේ වෙනිස්ඩේට උදව් කරන්න ප්‍රොමිස් වෙලා තිනවා කොහොමරි තින් උදව් කරපු නිසා වෙනිස්ඩේ එතනින් පැනලා එළියට එනකොට පළතුරු විකුණන පුද්ගලෙක් එක්ක හැපිලා ටච් වුණාම ඒ පුද්ගලට ෆියුචර් එකේ මොකද්ද වෙන්නේ කියලා විෂුවල් වලින් අපේ වෙනිස්ඩේට පේනවා ඒ ගැන වැඩි හිතන්න තිය වෙනිස්ඩේ එතන කොෆි ෂොප් එකකට ඇවිල්ලා ටේලර් කියන පුද්ගලයා හම්බ වෙලා එයාට රේල්වේ ස්ටේෂන් එකට යන්න උදව් ඉල්ලනවා මං ඔයාට උදව් කරන්නම් හැබැයි පෑ දෙකක් හරි ඉන්න වෙනවා මොකද මගේ ඕෆ් ටයිම් එකෙන් පස්සේ තමයි මට ඔයා එක්කන් යන්න පුළුවන් කියලා ටේලර් කියනවා වෙනිස්ඩේ සල්ලි දෙන්නම් කියලා ටේලර් මේ දෙට කැමති නැවා වුණනම් ඉන්න මං තා පෑ දෙකකින් එන්නම් කියවම වෙනිස්ඩේ එතන වාඩි වෙලා ඉන්නකොට කොල්ල තුන්දෙනෙක් එනවා මේක අපේ සීට් එකව කරුණාකරලා නැගිටින්න කියලා ඒ ළමයි තුන්දෙනා අපේ වෙනිස්ඩේ කරන්ඩ වෙනකොට අපේ වෙනිස්ඩේ නෝමල් එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් සැරපාත් දාන එක්කෙනෙක් එයාත් මං නැගිටින්නේ නැහැ කියලා සැර දානකොට මෙයාලා අතර රණ්ඩුවක් ඇති වෙලා අන්තිමේදී වෙනිස්ඩේ මේ ළමයි තුන්දෙනාටම ගහනවා එතකොට මෙතෙන්ට ඔෆිසර් චෙරිෆ් එනකොට එයාගේ පුතා තමයි මේ ටේලර් කියන්නේ කවුද මේ ළමයින්ට ගැව්වේ මොකද්ද වුනේ කියලා අහනකොට ටේලර් මේ පුංචි කෙල්ල තමයි යාලට ඇටැක් කරේ කියලා කිව්වට අපේ චෙරිෆ් මේ දේවල් විශ්වාස කරන්නේ මේ විදිහට කතා කරන් ඉන්නකොට එකපාරම මෙතෙන්ට න වීන්ස් වෙනිස්ඩේ වා මොකද මෙහෙ කරන්නේ ඉන්ඩිග්මන්ට යන් කියලා කතා කරනකොට මේ කෙල්ලගේ නම වෙනිස්ඩේ ඇඩම්ස් කියන එක අහගත්ත අපේ චෙරිෆ් මං ඔයාගේ තාත්තව දන්නවනේ ඔයාගේ තාත්තා ඕල්රෙඩි එක්කෙනෙක්ව මරලා තියෙනවා යව අල්ලන්න මං කොච්චරනම් උත්සාහ කරලා තිබ්බත් මට ඒ වැඩේ කරගන්න බැරි වුණා ඒ නිසා ඔයාත් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා අපේ වෙනිස්ඩේට වෝන් කළා තමයි එතනින් යන්න දෙන්නේ
ඊට පස්සේ වින් සේව කාර්ගේ එක්කන් එනකොට මාගදී ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඒ දේ දුර ඉඳන් දැක්කම අපේ වෙන්ස්ඩේ ඇතුලේ ඉන්න එක්කෙනාව බලන්න අවශ්‍ය නැහැ. යාගේ බෙල්ල කැඩිලා මැරුණා කියලා කියනකොට ඔයා කොහොමද මේ දේවල් දන්නේ කියලා අහනවා. මේ දේවල් මට විෂුවල් එකක් විදිහට පෙනුණා කියලා අපේ වෙන්ස්ඩේ කියනවා. එදා රෑ ෆුල් මුන් පෝය දවස මේ දවස අපේ වෙන්ස්ඩේ වයලින් එක ලස්සනට ප්ලේ කරන් ඉන්නකොට ඒක ඉවරුණාන් පස්සේ මෙතනටනේ ඊනින් අද කොච්චරනම් සුන්දර දවසක්ද. හැබැයි මට විතරක් වුල්ෆ් කෙනෙක් ඉදිරිය වෙනස් වෙන්න බෑනේ. මං කොච්චරනම් උත්සාහ කරත් මාව අපේ අම්මයි තාත්තයි ට්‍රේනින් වලට දැම්මත් මට වුල්ෆ් කෙනෙක් ඉදිරිය වෙනස් වෙන්න බෑ. මං මොකද්ද කරන්න කියලා ගොඩක් දුක් වෙනවා. ඉතින් ඔය වුල්ෆ් කෙනෙක් ඉදිරිය වෙනස් වෙන්න තු ජීවත් වෙන්න කියලා අපේ වෙන්ස්ඩේ කියනකොට මං වුල්ෆ් කෙනෙක් ඉදිරිය වෙනස් වුණේ නැත්තම් මට ලයිෆ් පාර්ට්නර් කෙනෙක් හම්බ වෙන්නේ ජීවිත කාලෙම තනියම තමයි ජීවත් වෙන්න වෙන්නේ කියලා ඒනිත් ගොඩක් දුක් වෙනවා. එහෙම ලයිෆ් පාර්ට්නර් කෙනෙක් අපේ ජීවිතයට අවශ්‍ය වෙන්න තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන කියලා අපේ වෙන්ස්ඩේ කියනකොට තරහා යන ඊ නිඩ් ඔට හිතපපුවක් නැද්ද? ඇයි අනිත් මිනිස්සුන්ගේ දුක ඔට තේරෙන්නේ නැද්ද කියලා අහනකොට අපේ වෙන්ස්ඩේ දැන් ගොඩක් ෆීල් කළා. යාගේ පාස්ට් එක කියන්න ගන්නවා. මගේ පුංචි වයසේදී මගේ පෙට් කෙනෙක් විදිහට ස්කෝබියන් හැදුවා. හැබැයි ඒ දේවල්ට කැමති නැති මගේ යාළුවෝ මාව එක පැත්තකින් අල්ලලා මගේ ස්කෝබියන්ව බයිසිකල් වලින් පාගලම මාරලා දැම්මා. මට මගේ ස්කෝබියන්ගේ කෑලි ටිකක් තමයි ඉතුරු වුනේ. මං යව අන්තිමේදී අවසන් කටයුත්ත කරනකොට ගොඩක් ඇඬුවා. ඒ දවස මට කවදාවත් අමතක කරන්න බෑ. එතකොට තමයි මං හිතාගත්තේ මීට පස්සේ කවදාවත් අඬන්න හොඳ නෑ, මොකද අඬලා කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා අපේ වෙන්ස්ඩේ කියනකොට ඊනිත් දැන් වෙන්ස්ඩේ ගැන හිතලා පොඩ්ඩක් වරි වෙනවා. එතකොට වෙනිස්ඩේ ඔයාට මේ රූම් එකේ තනියම ඉන්න නේද ආසාව? මම මෙතනින් පැනලා යන්න, මට ඒකට උදව් කරන්න, ඊට කලින් ලැප් එක කොහොමද යූස් කරන්න කියලා දෙන්න කියලා ඊ නිඩ් ගෙන් අහනකොට එයාගේ ඒ තින් එක යූස් කරලා අපේ ටේලර්ට පුංචි මෙසේජ් එකක් එවනවා. ඒකපාරම තින්ව දැකලා බය වෙන අපේ ටේලර්ට ගහන්න හදනකොට තින් එයාව බය කරලා දැන් වාඩි කරවනවා. ඊට පස්සේ වෙන්ස්ඩේ දුන්න මෙසේජ් එක පෙන්නුවම එයාට කෝල් කරන්න කියලා දෙන ෆෝන් නම්බර් එකක් තියෙනවා. ටේලර් දැන් වීඩියෝ කෝල් එකක් ගත්තම අනිත් පැත්තේ වෙන්ස්ඩේ ලැප් එකෙන් තමයි ඒක ඇටෙන්ඩ් කරන්නේ. අද රෑ තීම් පාක් එකේ පාටියක් තියෙනවා. අපි රෑ 10ට එතනට එනවා. ටේලර් ඔයත් එතනට එන්න. මං එතනින් පැන ගන්නකොට මාව පරිස්සමින් රේල්වේ ස්ටේෂන් එකට එක්කන් යන්න පුළුවන්ද කියලා අහනකොට ටේලර් අපේ වෙන්ස්ඩේට උදව් කරන්න කැමති වෙනවා. ඔන්න දැන් කියපු විදිහට ස්කූල් එකේ ළමයි ටික ප්‍රින්සිපල් වීන්ස් එක්ක දැන් මේ තීම් පාක් එකට එඩ්ලා ඉන්නවා. මෙතන ඊනිඩ් එකේ ඉන්න අපේ වෙන්ස්ඩේ කොහෙට ගියත් මොන විදිකින් බැලුවත් එයාගෙන අපේ ප්‍රින්සිපල් වීන්ස් නෝට් කරගෙනම ඉන්නවා. මොකද සමහරට මෙයා පැනලා යන්න පුළුවන් කියලා. ඒක තැනකදී සේවි අපේ වෙන්ස්ඩේ එක කතා කරන්න හඳුනනකොට මෙතෙන්ට ටේලරුත් එනවා. මෙතනදී වෙන්ස්ඩේ ටේලර් එක කතා කරනකොට සේවි කැමති නැහැ. ඒ නිසාම තරහා වෙලා යනකොට තාත්තමට පුංචි වෙලා තමයි දීලා තෙනවා ඉක්මනට එන්න මං ඔය ඩ්‍රොප් කරලා යන්න ඕන කියලා. ටේලර් කියනකොට මන් දිහා වීන්ස් නෝට් කරගෙන ඉන්නේ, ඔයා පාකින් එකට ගිහිල්ලා බලාගෙන ඉන්න, මං ඉක්මනට එන්නම් කියලා වෙන්ස්ඩේ කියනවා. කියපු විදිහට වීන්ස් ඩයිවර්ට් කරලා පාකින් එකට එනකොට කලින් රෙස්ටෝරන්ට් එකේ ගේම් ඉල්ලපු 3 දෙනා මෙතෙන්ට අපේ වෙන්ස්ඩේට ගහන්න බලාගෙන ඉන්නවා. ටේලර් එකතු වුණ අපේ වෙන්ස්ඩේ අපි මෙතන ඉක්මනට පැනගමු කියලා දුවන්න හදනකොට මගදී රෝමන් එක හැපිලා එතෙන්දී විෂුවල් එක පේනවා. බලද්දී රෝවන් එක තැනක මෙරලා ඉන්න විදිහට අපේ වෙන්ස්ඩේ දකින්නකොට දැන් මෙතනින් පැන ගන්නවද එහෙම නැත්නම් රෝවන්ව බේර ගන්නවද කියලා දැන් දෙපැත්තටම කල්පනා කරනවා. රෝවන්ව බේර ගමු කියලා තීරණය ගන්න වෙන්ස්ඩේ ටේලර්ට මෙතනින් යන්න කියලා රෝවන්ව ෆොලෝ කරගෙන පස්සෙන් ගියාම ඒක තැනකදී රෝවන් එක පර්ම පිටිපසට ඇහැරලා අපේ වෙන්ස්ඩේම අල්ල ගන්නවා. ඔයාව ප්ලෑන් කළා තමයි මම මෙතෙන්දී අල්ලගත්තේ. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔයාගෙන ගොඩක් දේවල් මගේ අම්මා කියලා තිනවා. වෙනුම පොතකුත් තිනවා, මං ඒකත් බලලා තිනවා. කවදාද වෙනිස්ඩේ මේ ස්කූල් එකට එන්නේ? ඊට පස්සේ නැවමෝ ස්කූල් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යයි, මං ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා යාගේ අම්මා ලියපේ පොතේ පේජ් එකක් පේනවා. මේ එතන අපේ වෙන්ස්ඩේව චිත්‍රයක් විදිහට ඇඳලා තිනවා. මෙතන රෝවන්ට මයින්ඩ් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් පවර්ස් තිනකොට ඔයා දෙයිනම් ස්ටැචු එක වටලා මාව මරන්න හැදුවේ කියලා අපේ වෙන්ස්ඩේ අහනවා. ඒකට ඔව් කියන රෝවන් අපේ වෙන්ස්ඩේව තද කරලා මරන්න හදනකොටම මෙතනට මොන්ස්ටර් කෙනෙක් ඇවිල්ලා රෝවන්ට ඇටැක් කරලා එතනදිම මරලා දානවා. ඊළඟට මේ මොන්ස්ටර් මාව මරයි කියලා අපේ වෙන්ස්ඩේ බය වෙලා ඉන්නකොට හැරිලා බලනේ මොන්ස්ටර් වෙන්ස්ඩේට මොකුත් කරන්න නැතුව එතනින් පැනලා දුවනකොට
රෝවන් තාම පානේ පිටින් ඉන්නවද කියලා චෙක් කරාම එයා මැරිලා දැන් ළඟ තියෙන පුංචි චිත්‍ර කැලලක අතට ගත්ත වෙන්ස්ඩේ අපෝ ස්කූල් එකට එනවා. දැන් තමයි වෙන්ස්ඩේ කල්පනා කරන්න ගන්නෙ මගේ තාත්තා මර්ඩර් එකක් කරලා තිනවා ඒ දේ මොකටද කරේ? ඒ වගේම දෙපාරක් මාව මරන්න හදලා තිනවා. ඇත්තටම මං නිසා මේ ස්කූල් එකට මොකද්ද වෙන්න යන්නේ මේ හැමදේම හොයාගන්න ඕන කියලා දැන් කල්පනා කරනකොට එපිසෝඩ් නම්බර් 1 එක මෙතනින් අවසන් කරනවා. හරි වීවර්ස් ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඇත්තට මේ මොන්ස්ටර් කවුද ඇයි අපේ වෙන්ස්ඩේට උදව් කරේ මේ වගේ ගොඩක් සීක්‍රට් දේවල් එපිසෝඩ් නම්බර් 2 එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් හෙට නෙමෙයි අනිද්දා අනිවාර්යයෙන්ම එපිසෝඩ් නම්බර් 2 එක ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් මිස් කරන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එන්ජොයි කරන්න පුළුවන් සුපර්ම YouTube channel එක තමයි බකමුණල්කේ කියන්නේ නම් ඉක්මනටම හම්බෙමු ඔයාලා හැමදාම සුබ දවසක් bye bye